ඒ රාත්‍රී ස්වාමීන් වහන්සේල පිරිස ඇවිදින්න මගෙන් අහනවා බින්දනේ ගුරුහාඳුනේ ආර්ය උපවාද කමා කරන් දින හොඳම ගමේ මොකද අපි තව මොනවා හරි කරන්න ඕනේද මේ ආර්ය උපවාද කම වෙන උන්වහන්සේට අපි කිව්වේ ආර්ය උපවාද කමා වෙන විදිහක් තමයි මේ ආරාමයේ හැදිලා තියෙන්නේ ආර්ය උපවාද කමා වෙමින් සසර බන්ධන විඳමින් ටික ටික ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමයක් මේ හැදිලා තියෙන්නේ ඒක ඔබ වහන්සේලාගේ පිනටම හැදිච්ච එකක් ඒක මන් දැනන් හිටියා නම් මේ දැන් තියෙන ක්‍රමේ මේ ආරාමේ පටන් ගනිද්දී එහෙනම් පටන් ගන්නකොට මොකද තියෙන්නේ මේ ක්‍රමේ නම් දැන් මේ තියෙන ක්‍රමේ පටන් ගන්නකොට තිබෙන්නේ නැහැ සංගත මේක එකිනෙකාගේ පින මත ගොඩ නැගිච්ච දෙයක් පර්ෆෙක්ට් සැලැස්මක් තියෙනවා පින්විතනේ සත්වයාව නිවෙන්ට අරගෙන යන එළිය නෙමෙයි ඇතුලේ ආරාමයේ ඇතුලේ එළිය තියෙන එකට අපිට තාම ඇඟිලි ගහන්න බෑනේ පින්විතනේ ඔබේ ජීවිතවලට නමුත් ආරාමයේ ඇතුලේ හැදිලා තියෙන ඒ කන්සෙප්ට් එක පින්විතනේ ඒක බොහොම ස්මූත්ලි නිවෙන්ට යන ක්‍රමවේදය ආර්ය උපාද කමාවෙන් බුදුගුණ සජ්ජායනාව කරන්න ඕනේ හැමෝම ඒ වගේම ලෝක සත්වයාගේ යහපත පිණිස දහම් ප්‍රචාරය කරන්න ඕනේ හැමෝම බණ කියන්න ඕනේ ආරාමයට එන පිරිස අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඕනේ තමන්ගේ දෙමාපියන්ට බණ කියන්න ඕනේ ඔන්නම පින්විතනේ ලොකු වැඩ පිළිවෙලක් හැදිලා තියෙනවා ඔය හැම එකක් කරාම මොකද වෙන්නේ ටික ටික. හේදනේ ආර්ය උපවාදයක් වුණා කියලා කියන්නේ දවසක භාග්‍යතුන් වහන්සේට බැන්නා. භාග්‍යතුන් වහන්සේට බැනලා ධර්මයට නිග්‍රහ කළා. ආර්ය මහා සංඝයාට නිග්‍රහ කළා. මේවා කළා මොකද්ද කළේ වින්නතනේ? ඔය ටික කළා කියන්නේ අපි අන්තිමට මොකද්ද සංක්ෂිප්ත වශයෙන් කළා දෙන්නේ. නිවන් වැහුවා. නිවන් මඟ වැහුවා පින්විතනේ ලෝක සත්‍යයයි. භාග්‍යතුන් වහන්සේට වෙන්නේ ගහක් ගාව නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේගේ දොස් කිව්වේ කාත් එක්කද? අන්න ඒකයි වෙනදෙන ප්‍රශ්නේ. ඒකයි නිවන දුෂ්කර වෙන්නේ වෙනසෙන්. දැන් ඔබ තේරුම් ගන්න නිවන දුෂ්කර වෙන්න නම් මොකද්ද අපි කරලා තියෙන්නේ? කො? ඔබට තේරෙන්න ඕනේ. ඔබ දන්නවනේ පින්පව පරිදි එන ක්‍රමයේ නේද? නිවන දුෂ්කර වෙන්න නම් අපි මොකක් කළාට වෙන්න ඕනේද ඒක කළා දෙන්නේ? නිවන දුෂ්කර කළාට ඉතින් භාග්‍යතුන් වහන්සේට බැන්න කියලා නිවන දුෂ්කර වෙනවද? අපි දැන් භාග්‍යතුන් වහන්සේ ගඳ කෙලියේ වැඩ ඉන්නවා. ඔබ ඔබ කුටියත් අරගෙන ගිහිල්ලා බැනලා කුටිය වලාප එළියට එනවා. දැන් කාගවත් නිවන දුෂ්කර වුණාද? නැහැ සංගත. ලොකු පාප කර්මයක් සිද්ධ වුණා. මහ පොළොව පලාගෙන අවීතියට යන තරම් පාප කර්මයක් සිද්ධ වුණා වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ලොකු දෙයක් තියෙනවා සංගත. ඊට වඩා මහ දරුණු දෙයක් තියෙනවා. ඔබ භාග්‍යතුන් වහන්සේට දොස් කිව්වේ තව කෙනෙක් එක්කන. ඒකයි මේ වැඩේට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ඕනේ නැහැ පින්විතනි ආර්ය උපවාද වෙන්න. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙට වඩා පින්විතනි මේ ඊට පස්සේ තමයි ආර්ය උපවාද වෙන්නේ මිනිස්සු අතරින්. ඔබ දවසක මොකක් හරි කිව්වනම් එහෙම ඔය බුදුහාඳුර මොන හරි කියලා එක. එහෙම නැත්නම් සමහර සංඝයාට දෝෂයක් කිව්වා නම් එහෙම. තව කෙනෙක් එක කියන්නේ පින්විතනේ. ඒ කියන්නේ ගහලි වෙරලා අන්නේ කෙනා නිවනට උකටලී වෙනවා පින්විතනේ. ඔබ කවදා හරි කියලා තියෙනවා නම් පින්විතනේ නිවන කියන එක කොහෙද දැන් තියෙන්නේ? ඕක තමයි ලොකුම ආර්ය උපවාදය. මම විශ්වාස කරනවා අඩු වැඩි වශයෙන් මෙතන ඉන්න හැමෝම ඕක කියලාද කියලා නිවන කියන එක තියෙන බව දන්නේ නැති කාලේ. විශේෂයෙන් අම්මලා පුතා පැවිදි වෙන හැවනම් එහෙම අම්මා ඉවරයි. අම්මගේ නිවනම ඉවරයි පුතා පැවිදි වෙන හැවනම්. ඒක තමයි සිංහදෙන කරගන්න ලොකුම ආර්ය උපවාදය. ග්‍රහ අපලයක් ආව නම් මොකද කරන්න ඕනේ වින්ද? මොකද ඉල්ල ගන්න ඕනේ? මොකද ඉල්ල ගන්න ඕනේ? සූරයක්. ඊට පස්සේ මුද්දකුත් දා ගන්නවා. අන්නේ ටික ගලහම හරියනවා කියලා තමයි පිටින් ලෝක සත්‍ය හිතාගෙන ඉන්නේ. හරියනවත් ඇති කියලා අපි හිතමු. මොකද ඒවට වෙනම ශාස්ත්‍ර ක්‍රම තියෙනවා. ඒකට පාර වදින්න නැති වෙයි. නමුත් ඔබ කරගත ගහපලයක් තියෙනවා නම් පිටින් මේ ගහපලෙට තියෙන එකම විසඳුම තමයි. ඒකට ජ්‍යොතිෂය ඕනේ පිටින්. ඔබ කරපු ගහපලේ මොකද්ද කියලා දැනගෙන ඒ කාලෙට පරිසම් දෙන්න යන එක දැනගන්නවා කියන එක මම මුතුම් ශාස්ත්‍ර ක්‍රමයක්. මුතුම් කිව්වා මේ භාග්‍යතුන් වහන්සේගේ දහම තරම් උතුම් කියන එක නෙමෙයි. ඒ කිව්ව උතුම්ගේ ශ්‍රේෂ්ඨ ක්‍රමයක් පිටින් ඇසෙනේ. ඒක මේ සාමාන්‍ය මනුස්සයෙකුට කියන්න පුළුවන් එකක් නෙමෙයි.
ඊළඟ මාසේ 15 වෙනිදා ඉඳලා අනිත් මාසේ 30 වෙනිදා දක්වා ඔබට මෙන්න මේ જાතිය අකුසලයක් පරිසම්දෙන්න තියෙනවා කියලා කියනවා කියලා කියන්නේ පින්විතේ මේකම බල සම්පන්න දෙයක්. ඉංගෙන් දැන් කී සඳහනක් තරම් යන්න කියලාද? නෑ යන්න එපා කියලාද? ඒත් නෑ. මේ දැන් උත්තේජනය වෙන්න එපා ඒවට පින්විතේ. දහම විතරක් ගන්න. ඔබ ඒ කොටස දැනගත්තා නම් පින්විතනි දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබ කර ඒ කෙනාගෙන් අහන්න හැමතිස්සෙම ගිහිල්ලා. ඔබ ඒ හඳහන බැලුවා නම් අහන්න මෙහෙම අපලයක් තියෙනවා කියනවා මාතේව නැත්නම් ඕනේ මේ එහෙම අපලයක් වෙන්න මොන වගේ පව් කළාද ඔහොම අපල වෙන්නේ. අන්න එතකොට පින්විතනි ඒ අය විස්තර කළා දේ මෙන්න මේ જાතිය පව් කළා තමයි ඔය තියෙන්නේ. සෙනසුරු අපල එනවා මේ මිනිසුන්ගේ අතපය කඩලා දැම මිනිසුන් ඉන්න තැන නැති කළා මිනිසුන්ගේ ඔළුව වෙනදකට හැරෙව්වා ආදි වශයෙන් එහෙම දේවල් කියයි. මාර්ගයේ වහලා දැම්මා මොන හටියක් කියයි වෙනසනේ රාහු අපලේ කියලා කියයි අර මෙහෙම වුණා ඔන්නෝවා කළා කියලා. එහෙනම් දැන් ඔබ දන්නවා පින්විතනි ඔබ කරපු ටික. ඒ කරපු ටික තමයි දැන් ඔබ කරා එන්න තියෙන්නේ. එහෙනම් දැන් ගේන්න ඕනේ විකර්ෂක. ගහවලෙන් ගැලවෙන දින ඔන්න ඒ ක්‍රමයේ පින්විතනි විකර්ෂකයක් අරගෙන එන්න. විකර්ෂකේ මුද්ද නෙමෙයි පින්විතනි. මුද්දත් වෙන්න පුළුවන් ඒකයි මම කිව්වේ කතාව පැත්තකින් තියමු. නමුත් ඊට වඩා පින්විතනි විකර්ෂකයක් ගේන්න. ඔබේ ගෙදරට අකුණු ගහනවා නම් මොකද කරන්න ඕනේ? අකුණු විකර්ෂකයක් ගෙනත් හයි කරගන්න සෙඟද. ඒක හයි කරන්න අල්ලපු ගෙදර එක්කෙනාගේ පැත්තට. එහෙමද කරන්න ඕනේ? එතන අකුණු විකර්ෂකයක් හයි කළාට පස්සේ බෙංගුතනි අකුණු විසි කළා දානවනේ. අන්න ඒ වගේ ඔබ පරිසරයක් හදන්න ඕනේ බෙංගුතනි අර වගේ විපාක බහින්න ඇති. ඒක තමයි බුද්ධිමත්කම. විතා කවදාකවත් වෙනදී අනේ ග්‍රහපලින්න එපා අනේ ග්‍රහපලින්න එපා කවුට වැඩක් ඇත්තෙත් නෑ ඊළඟට කියලා විෂ්ණු දෙවියන් කන්න ලව් කළා කියලා ඇති වැඩක් වෙන්නෙත් නෑ පින්වත සෙනසුරු අපලට විෂ්ණු දෙවියොත් බටකොල කෑවා කියලා අහලා තියෙනව නේද ඔබ එහෙනම් දැන් විෂ්ණු දෙවියෝ කව කියලා මොකද්ද ඔබ කර අහන්න දැන් මම සෙනසුරු අපලෙ තියෙනවා මා වීර ගන්න විෂ්ණු දෙවියනේ කියලා කිව්වම විෂ්ණු දෙවියෝ කියයි මාස්නේ බටකොල කන ගමන් ඉන්නේ උඹත් ඉතින් ඔය තියෙන එකක් කාලේ හිටහන් කියලා එහෙනම් තම තමන් කරගත්ත පාප කර්ම තම තමන් කරා එනකොට ඒවට ග්‍රහය මොනවා කරන්නද කියලා භාග්‍යතුන් වහන්සේ අහන්නේ. ග්‍රහ තාරකාවන්ට බැලලා මක් කරන්නද? රජවරුන්ට බැලලා මක් කරන්නද? තමන්ගේ ස්වාමි පුරුෂයන්ට බිරිඳට දරුවන්ට බැලලා මක් කරන්නද? තමන් විඳගත්ත තමන් කරපු දෙයක් තියෙනවා නම් ඒක තමන් කරා එනවා. අන්න ඒක විඳින්න බලාගෙන ඉන්න පුස්ස පුස්ස බෙහන්ති කරෝති. කරගත්ත ඒවා තියෙනවා නම් ස්පර්ශ කර කර ගේව පල්ල කියලා. එහෙනම් වෙනදනි ඔබ ඔන්න ඒ කාරණාව තේරුම් ගන්න. අපි මොකක් අපි ආදී මොන හේ වරදක් වුණා නම් අන්නේ වරදට වන්දි ගෙවීම කරන්න ඕනේ. ඒ වන්දි ගෙවීම කරන්න ඕනේ. මේකද වන්දි ගෙවීම ගැන හිතල වැඩක් නැහැ. හිතේ තිරියා කියලා වැඩක් වෙන්නේ නැහැ. වන්දි ගෙවීම කරන්න ඕනේ. ඒ දනු මම්මාවත් පාලම් කරලා දැම්ම නම් එහෙම මොකද කරන්න තියෙන්නේ? දැන් ඒව හදන්න ඕනේ මේක. මෙහෙර විහාර කරලා බිඳලා දැම්ම නම් මේකද මේ දේවල් හදන්න ඕනේ. පූජනීය ස්ථාන කරලා බිඳලා දැම්ම නම් ඒව හදන්න ඕනේ. ඒවට උදව් කරන්න ඕනේ. මිනිසුන්ගේ අතපය කඩලා දැම්ම නම් එහෙම වෙන්නේ නේ අතපය කැඩਿੱච්ච මිනිසුන්ට උදව්පකාර කරලා ඒ වන්දිය ගෙවා ගන්නවා මේ එකක්වත් කරන්නේ අර පව නැති කරන්න නෙමෙයි මෙහෙර විහාර කඩලා දැම්මම කරපු පව මෙහෙර විහාරයක් හැදුවාම නැති වෙනවද නැති වෙනවද නැහැ නේද ඔබ දන්නවනේ කර්මජ රැහනේ කර්ම බීජ මාරු වෙන්නේ නැහැ පිනක් කළා කරලා පව අයින් කරලා ඒකට පිනයි කරන්න බලුවා පින් පහක් කළා දිනවා පව් පහක් කළා දිනවා දැන් ඔක්කොම බිඳුවයි එහෙම නෑ පින් පහක් තියෙනවා පව් පහක් තියෙනවා ඔබ කරපු පව් එකක්වත් මකන්න බෑ මකන්න බුණා එකම ක්‍රමේ තමයි සෝතාපන්න ඵලෙ එතනින් ඉහළ තමයි මැකෙන්නේ මේක සෝතාපන්න ඵලෙට පත් වුණා නම් සතර අපායේ උපදින තියෙන සියලුම දේවල් අහෝසි වෙලා යනවා එතකන් කිසිම එකක් අහෝසි වෙන්නේ නෑ අපරාපරී වේදනීය කරුණු නිවන් දක්නා ජාති දක්වා කරපු ඒ තරම් බලවත්ව කරපු දේවල් තියෙනවා නම් ඔක්කොම ඒවා තමයි වැඩිපුර එහෙම තියෙනවා නම් එංගුතුනේ එකක්වත් කැන්සල් වෙන්නේ නැහැ. කැන්සල් වෙන්න නම් සෝතාපන්න ඵලයට පත් වෙනවා. මේ කරන්න හදන විකර්ෂණය කරන එක වෙනද. දැන් හඳහන බලව මහත්තයා කිව්වනේ ඊළඟ මාසේ 15 වෙනිදා වෙනකොට මෙන්න මේවා එන්න තියෙනවා. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? දැන් මම පටන් ගත්තා. විකර්ෂකයක් හයි කරගන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියනවා ඊළඟ මාසේ 15 වෙනිදා ලකුණක් එන්න නියමිතයි කියලා. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? එකම ලකුණු විකර්ෂකයක් හයි කරගන්න උත්සාහ කරන්න ඕනේ සෙන්. අන්න එහෙමයි ඒවෙන් බේරෙන්නේ. එහෙනම් ආර්ය උපාද වලින් බේරෙන්නේ කොහොමද? කවියක් හදලා කියලා හරියනවද? මට මේ මෙතෙක් කල් කරපු ආර්ය උපාද දැන් නැස. කියලා හරියනවද? හරියයිද?
එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඔබ විසින් මොකද්ද කළ යුත්තේ කියලා. ආර්ය උපාදයක් වෙලා තිනුනනම් ආර්ය උපාද කමා කරන්න. ආර්ය උපාද වෙලා තියෙන සිංහදෙන මිනිසුන්ගේ නිවන මහපු එකෙන්. භාග්‍යතුන් වහන්සේ ගැන අගුණ කිව්වා මිනිසුන්ට. ධර්මයේ අගුණ කිව්වා මිනිසුන්ට. නිර්වාණගාමිනී ප්‍රතිපදාව බොරු කියලා කිව්වා. එහෙම එකක් නැහැ කියලා කිව්වා. නිවන් දකින්න වෙර වීර්ය වන්න අයගේ වෙර වීර්ය කඳුළු බිඳලා දැම්මා. ඔන්නෝ තමයි පින්තුනේ ආර්ය උපාධි විතර අපිට ඇවිල්ලා තියෙන එක නිසා තමයි ඔබගේ නිවන දුෂ්කර වෙලා තියෙන්නේ. එන්න හදනවා එන්න බැරියයි. හේතුව මොකක්ද? හේතුව මොකක්ද? අම්මා තාත්තා නේ ඔකක්ක නෙමෙයි හේතුව. අම්මා තාත්තා තමයි දෙන්නේ ඉන්නේ අරස් වෙලා. ඒක නෙමෙයි හේතුව. ආර්ය උපාධි ආර්ය උපාද බල සම්පන්න වෙලා ඉන්නේ ඔබ සාසනයට ආපු වෙලාවන්නේ මේකදනේ. මට කියන්නේ ආර්ය උපාදයේ පරිසන්දර කවුරු හරි ඉන්නවද කියලා මේ නිවන් දකින්න ඕනේ නැති කෙනෙක්. දැන් ඔබනේ දැන් ආර්ය උපාද කියන එක ඇහුවේ කොහෙන්ද මේකද? ආර්ය උපාද කියන වචනේ කොහෙන්ද ඇහුවේ? ඔබ නිවන් දකින්න ආවට පස්සේ ඇහුවේ බෙන්ගසනේ. එහෙනම් මේ උතුම් සාසනයේ විතරයි ඔය කොටස තියෙන්නේ. ඒ කියන්නේ හැමෝටම ඕක තියෙනවා. නමුත් ඕකේ බරපතල පරිසන්දෙන්නේ කොයි වෙලාවටද? ඔබ සාසනය මේකට ආවට පස්සේ ආර්ය උපවාද කියන එක ලෝකෙටම හරියන එකක් නම් එහෙනම් මේ ලෝකෙ ඉන්න මිනිසුන්ටත් ආර්ය උපවාද තියෙන්න එපා නේද? හොඳට මතක තියාගන්න ආර්ය උපවාදය කියන්නේ එකක් පාපය කියන්නේ තව එකක්. පාපය කියන එක පරිසම් දෙනවා තුන් ලෝකෙ කොහේ හිටියා. නමුත් ආර්ය උපවාදය කියන එක පරිසම් දෙන්නේ කොතනද විතරද? නිවන් දකින්න ආවට පස්සේ නිවන ප්‍රමාද වෙනවා. ආර්ය උපාදයේ කියන එක පිළිගන්නේ සාපයක් වගේ එකක්. ඒක පාපයක් නෙමෙයි. ඒකට මහත් දරුණු පාපයක් තියෙනවා. ඒ ආර්ය උපාද කරන වෙලාවේ ඒක ඕනේ වෙලාවක පරිසම් දෙන්න පුළුවන්. නමුත් ආර්ය උපාදයේ කියන සාපය බලපවත්වන්නේ සිංහසනේ ඔබ සාසනෙට එන්න ගත්තට පස්සේ. බණ ටිකක් අහනවා. එයා පළවෙනි දවසේ මොන අහනවා බණ ටිකක්. අවේදම බුදුහාමුදුරුවෝ ගාවට ගිහලා බණ ටිකක් අහනවා. අර අස්තස්වර මధుර නාදයෙන් බ්‍රහ්මස්වරය කියලා කියනවා. බොහොම පැහැදිලි. මේවා නිකන් බෙලෙක්ක වගේ මේ අපේ කටහඬව. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ කටහඬ කියලා කියන්නේ එතනේ පිරිච්ච කටහඬ. ස්වර අටක් ගැබ් වෙනවා කියලා කියනවා එතන. බ්‍රහ්මස්වරය කියලා කියනවා එතන. ඒක නිකන් අහද්දි මම පිරිලා යනවා කියලා පෙන්නේ. ඒකෙත් බුදිය ගත්තනේ පෙන්නේ. නිගමනේ ඉස්සර බලන්න. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා වහන්න වෙලාවේ අර බ්‍රහ්මස්වරය ඇහෙන වෙලාවේ පෙන්නේ. ඒත් බුදිය ගත්තනේ. දැන් එහෙනම් කියන්නේ මොනවද ඒ? දැන් නිින්ද යාම කියන්නේ පාපයක්ද? එන හැමදාම රැයට පවද්ද කරන්නේ. පව පරිසම් දෙනවා හැමදාම රැයට. නිින්ද යාම කියන්නේ පාපයක් නෙමෙයි නේද? නමුත් කර්ස් එක. සාපය. ඒක නිසා දේශනාවක් අහගෙන ඉන්නකොට මක් වෙනවද? නිින්ද යනවා. ඉතින් සෝතාපන්න වෙන ඔක්කොම ලෑස්ති දැන් ඔක්කොම අදාළ කරුණ ටික සැකසিলা. නමුත් මිනිහට නිින්ද ගියා. ආය අවස්ථාවක් වෙනව අවුරුදු 60 දී. ආය අහගෙන ඉන්නකොට මේ 60 දීත් ඇවිදilla නිඳගිය. අන්න ආර්ය උපාදසෙ. දැන් ඉතින් මේකයි. ඊයේ සැත වෙන්න බැරි වුණා. ඒ අර නිදා ගන්න බැරි වුණා. දැන් අද ඇවිල්ලා නිදි. දැන් මේක හලි වෙලා හිතන්නේ පහනේ මං ආර්ය උපාද කරලා තියෙන. මං ආර්ය උපාද කරලා තියෙන. බෑ. මං ආර්ය උපාද කරලා තියෙන. දැන් ඉතින් අපේ ස්වාමීන් වහන්සේට විසුමක් නැති වෙයි. මේකටත් මම උත්තරේ දෙන්නම්. ඔබ ආර්ය උපාද කරලා තියෙනවා නම් ඒක ස්වාමීන් වහන්සේලෙන් අහන්න එපා. දැන් මම උත්තරේ දෙන්නම්. හරි. නැත්නම් ඒක තමයි දැන් මාතෘකාව වෙන්නේ. අපරාධ වුණාදලේ කාලේ. එංගදිනේ ඔබ අපි සියලු දෙනා ආර්ය උපාද කරගෙන ඉන්නේ. මේ කතා කරන මම කොච්චර ආර්ය උපාද කරන්නේ නැද්ද කියලා ඔබ හිතලා බලන්න.
කරන්න දෙයක් නැහැ සිංහසනේ. කරුමක්කාරකම දිවක් එක උපදිනවා. ඒකට ඇට නැහැ. ඒක නිසා එක එක පැත්තට හැරෙනවා ඒක. ඒ ඒ කාලෙට ඒ ඒ දේවල් කරනවා. මෙතන කීදෙනෙක් ඇද්ද? යාළු වෙන්න ගියා ගෑල්ලමෙක් එක්ක. ඒ ගෑල්ලමගේ මල්ලි පැවිදි වෙන්න හදනවා. ඒ ගෑල්ලමේ අඬනවා. ඒ අම්මව කැමති කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මක් කරන එකද? මල්ලිව ගෙදර තියාගන්න එක. බීරයා වගේ ගිහිල්ලා මල්ලි නිවන් දකින්න පුළුවන් පස්සේ අම්මා ගැන හිතන්න ඔයා. බලන්න අම්මා කොච්චර හොඳද කියලා. අක්කා වාට කොච්චර ආදරේද බලන්න. හ්ම්? ඒ අයගේ හිතර ඉදලා මේ ගමන යන්න බෑ. වා ඔහොම නිවන් දකින්නේ කොහෙද? ඒ අයගේ හිතර ඉදලා ඉන්න. කියපු අවස්ථාවල් ඇති ඕනේ තරම් පින්. ඔබ ඒක මං කරලා ඇති. මේ අද්දවේ නම් කරන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මොකද තයිදි වෙනවා කියන එක මහා උතුම් මල් කඩක් විදිහට හිතේ තිබිච්ච තිරිසක් අපි. මම කාවත් නතර කරන්න එහෙම අවශ්‍යතාවය ආවෙම නැහැ. නමුත් ඔබ හිතලා බලන්න. එහෙම කළා නම් එදා තමන්ගේ සසර විමුක්තිය අමුවේ පාවලා දුන්නනේ පින්තුනේ. මම මේක කිව්වොත් එහෙම නෝන්ලා බෞද්ධලිකව ගන්න එපා. හ්ම්? මම වචනෙම කෙලින්ම කියන්නම්. ඈ? ගෑනු කුණක් වෙනුවෙන්. නෝන්ලා නෙමෙයි කිව්වේ. පිරිමි කුණ, ගෑනු කුණ දෙකෝලන්ට තියෙනවා. අමුවේ පාවලා දුන්නනේ. දැන් මෙතන ඇවිල්ලා අනේ ගුරුහාඳුනේ මම මේ පැවිදෙන්න ඉන්නේ ගුරුහාඳුනේ. අපේ ගෙදර කවුරු කැමති නැහැ ගුරුහාඳුනේ. පුදුම ප්‍රශ්නයක් ගුරුහාඳුනේ. ඒක මේ ඇහුව විතරයි මේ ගැන ඇඟට කඩාපයින් නගුරුහන්ද. ඔන්නව තමයි හේතු. කී දෙනෙක් ඔබ නතර කළාද? ඔව වෙන ආගමක පූජකවරයෙක් කියලා ඉපදිලා හිටියනම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයක් තියෙන කාලෙක. ඒ ඔක්කොම නැවැත්වන්නේ මේ මෙතන හේතුව ඔබට එන්න තියෙන සිව්පසේ නැති වෙන නිසා. මේ ආරාමෙට එන කී දෙනෙක් නතර කරන්නද මේ මෙතන තමන්ට එන්න තියෙන සිව්පසේ නැති වෙන නිසා මිනිස්සු. ඒගයි අපි ඔබට කියන්නේ සිව්පස්සේ ඔක්කොටම දෙන්න ඔබ ඇයිද වන්ටි ගහන්න කියලා. ඔන්නෝවා තමයි පින්විතනේ බරපතල ආරිය උපවාද කියන්නේ. තව කෙනෙක් නිවන වහපුවා. එහෙනම් දැන් අපි බේරිමු ඕකේ. මොකද කරන්න තියෙන්නේ? සූර්යයක් දාමු. මොකද කරන්න තියෙන්නේ? එකක් තමයි පින්විතනේ මේ බුදුගුණ සජ්ජායනාව. ඒ බුදුගුණ සජ්ජායනාව හරහා ඒක නිකන් එකක් නෙමෙයි පින්විතනේ. බුදුගුණ සජ්ජායනාව කියලා හිතේ තේ සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඒ ටික කිව්ව විතරක් හරියන්නේ නැහැ පින්විතනේ. ඔබ ඒ ටික කියනකොට ඔබට හැඟෙන්න ඕනේ මේ අනන්ත ප්‍රමාණ මේ බුදුගුණේ ලෝක විශ්ව ධාතුව පුරා විහිදලා ගිහිල්ලා නිවන් දකින්න හේතු වාසනාවෙන් තියෙන මිනිසුන්ගේ මං විවර වේවා කියලා. අන්න එහෙම හැඟීමකින් තමයි ඔබ බුද්ධ මන්දිරයට යන්න ඕනේ. එහෙම එතනට ගිහලා හිතන දැන් ඔබ කිසිම වෙලාවක හිතන්න එපා මං ආර්ය උපවාද කරලා තිනවා මං ආර්ය උපවාද කරලා තිනවා මං ආර්ය උපවාද කරලා තිනවා ඒව කමාවෙත්වා එහෙම හිතන්න යන්න එපා මෙහෙම. ඒක කියන්න දෙයක් නැහැ ආර්ය උපවාද වෙලා තියෙනවා. හරි ඒක ආයි සිහි කරන්න යන්න එපා. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? ලෝක සත්‍යයට නිවන් මං පෙත් විවර වේවා. ඔන්න ඔය අදිස්ථාණයෙන් Tamanට කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න. එහිගන්නේ කොට දානියක් දීලා ඔක කරන්න බැරි ඒකයි බෙන්. නව සාසනයකට දානයක් දෙනවා කියලා කියන්නේ පින්විතනි ආර්ය උපවාද කමා වෙන එක පොඩි දෙයක් හේතුවක් වුණා. හේතුව සාසනයකට දානයක් දීලා කරන්නේ පතන්නේ මොකද්ද? මේ නිවන් මාර්ගයේ යන මඟ වඩන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට. මේ දාණයෙන් ලැබෙන ශක්තියෙන් මඟ වඩා ගන්න තියෙන කරදර බාධක දුරු වෙලා ශාරීරික වේදනාව කියන්නේ පින්විතනේ නිවන් මඟට ලොකු බාධකයක්. අධික වැඩකින්නක් තියෙනවා නම් ඇඟට අප්‍රාණීය ගතියක් තියෙනවා නම් නිවන වඩන්න බෑ. එහෙනම් ඔබ දෙන දානයක් තියෙනවා නම් පින්විතනේ අන්නේ දෙන දාණයෙන් ඒ අය දිවිචා එන්නේ බාධකයේ දුර වෙනවා. ඒ බාධකයේ දුර වෙනවා කියන හැඟීමෙන් ඔබ මොකද කරන්න ඕනේ? ඒ දාණයට සහ සම්බන්ධයි. ඔබ බත් හැන්දක් හරි බෙදලා තව කෙනෙක් බෙදනවා දැක්කත් ඒ හැන්දට පොර කන්න ඕනේ නැහැ කවුරුත් එක්ක. ඔබට තියෙන්නේ ඒ බෙදෙන දිහා දැකලා මොකද ඔය දෙන හැම දානයකටම එදා සම්බන්ධ වෙන අය විතරක් නෙමෙයි ඔබ සියලු දෙනා සම්බන්ධ වෙනවා.
ඔබ සියලු දෙනාටම කැපයි ඔය සියලුම දාන පොළ පිං අනුමෝදන් වෙන්න පිංගත. ඒක නිසා ඔබ සියලු දෙනාට තියෙන්නේ ඒ අවස්ථාව වලට සම්බන්ධ වෙලා හැඳ ඇල්ලුවයි හෝ නැත. ඒ අවස්ථාව වලට සම්බන්ධ වෙලා පිංගතනේ ඒකෙන් වෙන යහපත දකින්න. මේ නිවන් මං පෙත් විවර වෙලා යනවා දකින්න. අන්න එහෙම යාරිපාද කමාවෙන්නේ. එහෙනම් පිංගතනේ ඔබ මේ බුද්ධ ශාසනයක එක සම්බන්ධ වෙලා කරන හැම එකදීම ඔන්නෝම ආරියපාද කමා කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න එහෙමයි ආරියපාද කමා කරනවා. ඒකට මන්ත්‍රයක් නෑ දෙන්නට. ඒකට සූරයක් නෑ දාන්න. ඒකයි මම ඔබට කිව්වේ පින්විතනේ අපේ ආරාමයේ අන්න එහෙම ක්‍රමයක් හැදිලා තියෙනවා. පර්ෆෙක්ට් ක්‍රමයක් හැදිලා තියෙනවා පින්විතනේ ආරියපාද කමාවි ඉස්සරහට යන. ඒක නිසා තමයි උන්වහන්සේට කිසිම ආයාසකින් තොරව දහම දෙන්නේ. ඔබ විශ්වාස කරන්න පින්විතනේ මේ තාක්කල් කියපු මේ ධර්මය. ගුරුවරුන්ට නිසිදෙන ලැබිච්ච දේවල් සහ ඒ වගේම පින්විතනේ මේ බොහොම නිකන් ඉන්නකොට ලැබිච්ච දේවල් සේ මේ එකක්වත් ගහක් යට වාඩි වෙලා පැය 10ක් භාවනා කළාට පස්සේ හම්බ වෙච්ච ඒවා නෙමෙයි බෙන්. මේ ධර්මාසනෙ උරුදි මෙවිල ආපු දේ. ස්වාමීන් වහන්සේත් කතා කරන දේ නෙමෙයි ආපු දේවා. සමහර දොස් කියද්දි නැගිලා ආපු දේවල්. ස්වාමීන් වහන්සේ නමක් අතින් අඩුපාඩුවක් කියන මොන හරි එක. උන්වහන්සේට උන දොස් කියනවා. ඔය දොස් කියන ගාන අතර එකපාරට දහම් කරුණ එනවා එදිලා. ඊට දොස් කියන එක නතර කරලා දහම් කරුණ කියලා ආයි දොස් කියනවා. තරහකට දොස් කියන්නේ නැහැ නෙමෙයි. ආදරයට තමයි දොස් කියන්නේ. මොකද අපි කරන දේ හරියට කරන්න ඕන නිසා අඩුපාඩුවක් වුණොත් ඔය හැම උත්සවයක්ම ඉවර වෙලා පින්විතනේ උන්වහන්සේ වඩන ගුරුහාඳුනි මොන හරි අඩුපාඩුවක් එහෙම දැක්කද? ඒ බැනුම් අහන්න එන්නේ. පන්සිල් දෙනකොට සික්කාපදන් කිව්වනම් බැනුම් අහනවා. උනා සික්ඛාපදන් නෙමෙයි සික්ඛාපදං සික්ඛාපදං ද සික්ඛාපදං කිවනම් බැලුනා ඒකනේ ගුරුවරු ඉන්නේ බැලුන අහනවා කියන්නේ එළනවාද කොහේරි නෑ නෑ දොස් කියනවා නේද පුරුදු වෙන්න ඔබ හස ඊළඟ සැරේ මට කියන්න ඕනේ හරියට ඊළඟ උනාසේ ගිහලා අනිත් දන්න ස්වාමීන් වහන්සේත් එක්ක පුරුදු වෙලා ඇවිදලා ආයේ කියනවා එහෙනම් ගුරුවරයෙක් වාක්‍ය මිස්ත කරන්න ඕනේ නැද්ද? ඒක හරි වෙහෙසයි ගුරුවරයෙක් වාක්‍ය මිස්ත කරන්න. මේ පුතාලා බෙර ගහනවා. බෙරේ නලාව වෙන වෙනම හුනොත් එහෙනම් මොකද කියන්නේ? කැඳවන ඔක්කොම. ගහපි හරියට. දෝහිනාවි ඊළඟට කියලා පුහුණු කරලා හොඳට ගන්න. ගුරුවරයෙක් වාක්‍යෙම. අපි නිවන් දකින්න නෑවි ඔක්කොම අනිච්චයි පුතා. කැමති විදිහට ගහන්න පුතා. පුතා හොරණෑව ගහලා යන්නේ ඊට පස්සේ මම අනිත් පුතාලා බෙර ටික ගහන්න. ඒකද කමේ මේ. එගදීන් දැන් බලන්න මේක තේනනම් මේ සියලු දෙනාම මේ විදිහට මම පුදුමාකාර හැඟීමකින් කටයුතු කරන නිසා අනිත් ලෝක සත්‍යයගේ යහපත වෙනස කටයුතු කරන නිසා දන්නේම නැතුව උන්වහන්සේලාගේ ආර්ය උපවාද කමාවේදී කමාවේදී යනවා. ඒක නිසා උන්වහන්සේලාට දහම තේරෙනවා. උන්වහන්සේලා බණ පදයක් ඇහලා ප්‍රශ්නයක් ඇහුවනම් ඒකට බොහොම සුන්දර උත්තර හම්බ වෙනවා ආයාසකින් තොරව හැමෝම ඉස්සරහට යනවා කියන්නේ හේතුව අර කර ඒ වෙන ආර්ය උපවාද ඔක්කොම කමා වෙවි ඉස්සරහට යන නිසා මෙහෙර විහාර කඩා බිඳලා දැම්මට පෙන්නන මෙහෙර විහාර නිර්මාණය කරනවා උන්වහන්සේ මිනිසුන්ගේ නිවන් මම්පෙත් වහලා දැම්මට පෙන්නන අද මිනිසුන් නිවන් මම්පෙත් විවර කර කර දෙනවා හොය හොයා ගිහිලා නිවන් මම්පෙත් විවර කරලා දෙනවා කියන්නේ තමන්ගේ කාලය ගොඩක් කැප කරනවා ඒ වෙනුවෙන් අන්න ඒක නිසා පින්විතනි ලොකු පාරක් ඉවර වෙලා තියෙනවා මේ පිරිසට. එහෙනම් ඔබ අතින් ආරිපාද වෙලා තියෙනවා නම් ඔබට කරන් දෙන එකම දේ තමයි ඔබ ශාසනයකට යමක් කරන හැම වෙලාවකම. මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඔබ හැම කෙනාම ශාසනෙට දේවල් කරන පිරිස. ඒ කරන හැම වෙලාවකම පින්විතනි ඒකෙන් වෙන යහපත දැකලා. මිනිස්සෙක්ගේ ඒවහෙවත් සත්වයාගේ නිවන් මඟ විවර වෙනවා දැකලා සතුට වෙන්න පින්විතනි. ඒ වගේම සත්වයාගේ නිවන් මඟ විවර කිරීම උදෙසා ඔබ ඔය දේවල් කරන්න. එතකොට ආර්ය උපවාද ඔක්කොම කමා වෙනවා. ආරාමයට ආවට පස්සේ පින්විතනේ මොකක් හරි දෙයක් දැකලා කරන්න.
කොළ කෑල්ල දැක්කොත් මේ කොළ කෑල්ල හැඳින්න තේ. සීලසාවිකා මහත්මයා ලොකු වරමක් ලැබිලා තියෙන දවස් පහක් ආරාමෙට එන නිසා. හත වෙන අයත් ඇති සමහර විට. දවස් පහක් ආරාමෙට එන නිසා හැමදාම හවස් වරුවේ තියෙනවා පින්තුනේ යාට පින්ගතේ වැඩ කරා. නිකම්ම හිතන බලන්න මොන තරම් වාසනාවන්ත මිනිස්සුද කියලා. ඒක අපි AI ට කියුවේ පින්තුනේ ඇත්තටම මේක බුදුහාමුදුරුව නැති ජේතවනාරාමෙ නෙමෙයිද කියලා. ශ්‍රී සද්ධර්මයේ තියෙනවා නම් නිවන් දකින්න වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් සිවණක් පිළිසි ඉන්නවා නම් එයා එකට එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා නම් ධර්මයේ නිහලෙනවා නම් නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කරගන්න උදව් මේ එකිනෙකාට උදව් උපකාර කරමින් ඉස්සරහට යනවා නම් ඇත්තටම පින්විතනි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්නකොට ජේතවනාරාම වගේ නෙමෙයිද? එකම අඩුවට තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නැති එක විතරයි. ඔබ දන්නවා සදාදුක කරුණුන් වහන්සේලා වැඩ ඉන්නවා. චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 100කට අධික ප්‍රමාණයක් වැඩ ඉන්නවා. ශ්‍රීමා බෝධිහාමුදුරන්ගේ අංකුර ශාකාවක් වැඩ ඉන්නවා. ඒක එතුමියලා දෙවිය කිව්වේ දෙවුරම් මෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් කියලා එහෙම කියන්න එපා කියලා. ඕකනම් කියන්න පුළුවන් ඔක්කොටම පිංගුතුනේ. ඇයි? අනේ මට සිප් එකක් ඇදුනා නම් මං ඊයේ සිප් එකක් ගත්තා. ඒක ඇදුනා නම් මං පන්සල් ටික ඔක්කොම හදන්න හිටියේ. ඔව කියන්න බැරි ඕනේකට ඇදුනට පස්සේ අහන්න හදමුද එහෙනම්? ඒකයි. මම මේ ගායකයා ගැනත් ඒක පද රචකයා ගැනවත් නෙමෙයි මේ කියන්නේ. දෙවුරම් මෙහෙරේ හිම්බැලි සිටි සමයේ මා සිටියා නම් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රෙත් බිඳලා තමයි යන්නේ ඔය කියන ගොඩක් පිළිස්සෙන්. නමුත් ඔබ අවබෝධයට ගන්න අද ඔබට එහෙම අවස්ථාවක් තමයි තියෙන්නේ. හැම කෙනාම මේ ආරාමයට කවුරුත් එන්නේ නැහැ පින්වද නිවන් දකින්න ඕනේ නැති අය. ගහපල ප්‍රතිකර්ම කරගෙන යන කවුරුත් එන්නේ නැහැ. මොකද අපි අදිස්ථාන කරලා තියෙන මේ ශ්‍රී මහා බෝධියෙන් ගහපල දුරු වෙන්නේ නැහැ. මේකට පූජා දීපඩ වැඩක් නැහැ. ගහපල දුරු වෙන්නේ නැහැ. මේ ශ්‍රී මහා බෝධියෙන් හම් වෙන්නේ මොනවා විතරද? නිවන් දකින්න හේතු වාසනා විතරයි. නිවන් දකින්න අවශ්‍ය ශක්තිය ධෛර්යය විතරයි හම් වෙන්නේ. ඒකටත් සාධාරණ ශක්තිය විතරයි. ගහපල දුරු වෙන්නේ නැහැ. වැඩක් නැහැ එල්ලුව කියලා. මේ හැම එකක්ම හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිස විතරයි. අන්න ඒක නිසා ශාසනයක් හැදෙන වෙලාවනේ. ශාසනයක් හැදෙනවා කියන්නේ ශාසනයක් මේ හොඳට බබලන්න හදන කාලේ පෙඟ. මේ විතරක් නෙමෙයි පෙඟ. මේ වගේ ස්ථාන තව ඕනේ තරම් ඇති. පිට රටවල ඇති මේ වගේ ස්ථාන. ලංකාද්වීපය ඇති ඕන මේ වගේ ස්ථාන. ඒව වැඩි දියුණු වෙත්වා කියලා අපි හැමදෙස්සෙම අදිස්ථාන කරනවා පෙඟ. හැමතැන. කවුරු හරි ඇවිදෙලා මෙහෙම මේ බණ අහලා මේ ටික කරලා මේ ක්‍රමවේද දැකලා තව තැනක ගිහිල්ලා පන්සලක් දානවා නම් අපි මොකද අපි කොච්චර කැමතිද? අල්ලපේට දැන් මක්කමන්නේ. පිටරටවල මිනිස්සු ඇවිදින්න අපි මොකද මේ වෑන් ඉඳලා මේ දේවල් අධ්‍යයනය කරලා මේ ඔක්කොම කරගෙන බඳ දහම් ටික හොඳට අරගෙන පින්විතින් ගිහිල්ලා ඒ රටවල මේවා දානවා නම් අපි කරන්න ඕනේ ඒගොල්ලෝ කරනවා නම් කොච්චර වටිනවද මේකද? නැත්නම් අපි නහින්න එපා ඒවා කරන්න. ඒකයි තියෙන්නේ. එහෙනම් පින්විතින් ඔබ හොඳට අවබෝධයට ගන්න මේ භාග්‍යවතුන් වහන්සේ නැති සමයේ හටගත් ජේතවනාරාමය කියන එක අවබෝධ කරගන්න. පූර්වආරාමය කියන එක අවබෝධ කරගන්න. වේළුවනාරාමය කියන එක අවබෝධ කරගන්න. එහෙනම් ඔබට හැම පහසුකම් තැන්සිලා තියෙනවා නිවන අවබෝධ කරගන්න. එහෙනම් ඔබට තියෙන තින්ගසනේ ආර්ය උපවාද කමා කරගෙන ඉස්සරහට යන්න. ඒකට කරන් දෙන හොඳම දේ තමයි තින්ගසනේ ඔබ දම්පින් දෙන එක ඇති හොඳටම. පුළුවන් නම් වෙලාවක් තිබුණොත් ඇවිදින්න මේ බුදුගුණ සජ්ජායනා කරන්න. මේ මහා ආශිර්වාදයක් එක් දෙන තැන. ඉවර තියෙන තැනලට ආරාමෙට එන්න. ඇවිදලා තියෙන මොකක් හරි කරන්න. වළඳක් පිඟානක් හරි හොදන්න. ඊළඟ සෙනසුරාදා අනගාරික මහතුරු 8 දෙනෙක් පොරුජා දිවියටපත් වෙනවා. හරියට මහේදලා අවුරුද්දකට වැඩි දැන්. ඔය අවුරුද්ද පුරා මොනවද කළේ? චීවරේ දරා ගන්න තියෙන බාධක ඉවත් කරගත්තා තැන. ඒකලේ සීවරේ දරා ගන්න තියෙන බාධක ඉවත් කරගත්තා. මොකද හේතුව? පින්වසනේ ආර්ය උපවාද කරගෙන ඉන්නේ ලොකු පිරිස. ඒක කිව්වේ අපි හැමෝම මේ જાතිය තමයි. මේ සීවරේ දරා ගන්න තියෙන බාධක තියෙනවා. මට සීවරේ දරා ගන්න තිබිච්ච බාධක තියෙනවා. පින්වසනේ බණ කියලා තමයි ඒක දුරු වුනේ.
මම අවුරුදු 12ක් 14ක් විතර බණ කිව්වා වෙන්ගෙතනි මක් වෙන්නද මේ ජීවිතේ දරාගන්න ගිහි කාලේ ඉඳගෙන එනයි අනගාരിക මහත්වර පිළිඳ දැන් අවුරුද්දක් තිස්සේ ඉඳලා මේ මහා සංඝයාට අපෝපස්ථාන කරගෙන මේ වෙහෙර විහාර දියුණු කරන්න වැඩ පිළිවෙල කරගෙන මොන හරි හදන්න කරන්න තියෙනවා නම් ඒව කරගෙන පිරිසුදු කරන්න තියෙනවා නම් ඒව කරගෙන ප්‍රතිසංස්කරණය කරන්න තියෙනවා නම් ඒව කරගෙන මේ ඔබගේ වැඩසටහන් වලට උදව් කළා ඔබගේ වැඩසටහන් සංවිධානය කරන්නේ මේ මහත්වරු ස්වාමින් වහන්සේත් එක්ක වඩින්නේ ස්වාමින් වහන්සේලා ඒ අදාළ තැන් වල ඔබ වහන්සේට මෙතනට වඩින්න තියෙන මෙතනට වඩින්න තියෙන කියන්නේ මේ බුද්ධ පූජාවල් ලෑස්ති කරනකොට ඒවට ඔක්කොම උදව් කරන්නේ ඒ ඔක්කොම මේ මහත්තුරු. එහෙනම් ඔන්න ඔය විදිහට කළා පින්විතනි ඔබට නිවන් දකින්න. මම පෙත් විවර කළා දෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පින්විතනි ඒ අය ජීවිතේට ඇවිල්ලා ජීවිතේ දාලා යන්නේ නැත්තේ. අවුරුද්දකට 10 ගානක් සිවුරු අරිනවා කියලා බොහොම දුකෙන් ඉන්නවා මිනිස්සු පින්විතනි. මම ඒකට කරන්න ඕනේ මොකද්ද කියලා අපි අහන්නේ නැහනේ. අපි වැරදි කියනවා මිසක් හරි එක කරද්දි පින්විතනි 10 ගානක් සිවුරු වරිනවා. වැරදි එක කරද්දි අවුරුද්දකට එක්කෙනෙක් දෙන්න එකදී ඉන්න පුළුවන්. ඒ ප්‍රමාණය තමයි. ඉන්න බෑම කියන්න බෑ එක්කෙනෙක් දෙන්න එකදී ඉන්න පුළුවන්. එන හොයලා බලන්න ඕනේ බෙන්ගදුනේ වැරදි විදිහ හරි ගමේ මොකද්ද කියලා. ඔබ ලේසියෙන් හිතන්න එපා මේ චීවරය ඔබට නිකන් හම්බ වෙයි කියලා. ඔබ රජුරු වෙන්න පුළුවන්. ඔබට ඔටුන දාගන්න ලේසි පිංගස. චීවරය දාගන්න ලේසි නෑ. දහමක් නැති තැනක චීවරය දාගන්න ලේසි වෙයි පිංගතනේ. මොකද හේතුව? ඊළඟ අපද මහ නරක ආදියට යන්න තියෙනවනම් ඒකට පරිසරය හැදෙලෙන්න ඒක කරගන්න පුළුවන්. දහමක් නැති තැනක ජීවිතය දාගන්න. එහෙම නැත්නම් නැහැ කියලා අපි විශ්වාස කරමු. තව දහමක් තියෙන තැනක ජීවිතයක් දාගෙන ඉඳෙනේ. ඒ දහම් ශ්‍රවණය කළ සෝතාපන්න ඵලයටපත් වෙන්න. ඒ දහම් ශ්‍රවණය කළ අනාගාමී ඵලයටපත් වෙන්න. අරියත් ඵලයටපත් වෙන්න. ඔබ හිතන ජීවිතය දාගන්න එක ලේසි වැඩක් කියලා. සක්විති රජ වෙයි ඔබ වෙන්ගෙදෙන ජීවිතය දාගන්න ලේසි නැහැ. ඒක නිසා තරුණ පුතේ දුවේ අපි පුදුමයටපත් වෙන්නේ නැහැ ඔබට ඇයි සාසනෙට එන්න බැරි කියලා. නැවත අපි අත දෙන්න උත්සාහ කරනවා ඔබට. ඒකයි ඔබ මුණ ගැහුණාට පස්සේ පුතේ ඔය මදයා හිටියා දැන් එන්නකෝ ඇතුළට කියලා කියන්නේ මතක් කරලා දෙන්නේ. බලනවා මතක් කරලා මතක් වෙනවද කියලා. මතක් වෙන්නේ නැත්තම් ඊළඟ එක්කනට මතක් කරනවා. හොරි වීමක් නෑ බෙන්ගසනේ. ආයි මුණ ගැහනවා ආයි මතක් කරලා දෙනවා පුතේ දැන් ඇති නේද දැන් ඇතුළට එමුද හේතුව සසර පුරාවට කරගත්ත පින මතක් වෙනවද කියලා බලනවා පෙන්ගසන එහෙම හැංගීමක් හිතට දැනෙනවද කියලා බලනවා එහෙම දැනෙන්නේ නැත්නම් හරි තව ටිකක් ඉස්සරහට ඒක නිසා පෙන්ගසනේ ඔබ පුළුවන් තරම් මේ ශාසනය ඇතුළේ පින් කරන්න මල් පූජා කරන එකට වඩා කරන්න ලොකු පින් තියෙනවා පෙන්ගසනේ මල් පූජ කරන්න පහම්පත්තු කරන එකට වඩා ලොකු පින් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කාලේ පහම්පත්තු කරන එක මහ පිනක්. මේ කාලෙත් පිනක්. ඒවට මොකුත් කියන හැම නෙමෙයි. වැරදියට ගන්න එපා කිසිම ආකාරයක. මොකද භාග්‍යවතුන් වහන්සේ කාලේ පහම්පත්තු කළේ ඇත්තටම ආලෝක කරන්න. දැන් පහම්පත්තු කරන්නේ අපි පූජාවක් විදිහට. ඒක අර කඩේ තියෙන අටපිරිකර වගේ. යන්නේ බෑ නමුත් ඒක පූජා භාණ්ඩයක් අනේ වගේ දැන් මෙන්න මේ ආලෝකය එතන මේ වගේ පූජාවක් කළා නම් ඔබ ඔක්කොම කරනවා ඇයි ඔබ මොනවා හරි පූජාවක් කරන අග්‍ර කොටස පූජා කළා කියලා කියන්නේ ඔබ ඒවට සම්බන්ධයි මේ පුතාලට පුළුවන් අග්‍ර කොටස පූජා කරන්න Tamanta අම්ම කන්න දෙන සල්ලි දෙන්නේ අන්නේ ගෙඹු දෙයි පුංචි කොටසක් ඉතුරු කරන්න ඉතුරු කරන්න නෙමෙයි මුල් කොටස අයින් කරන්න අම්මා දෙනවා රුපියල් 20ක්. අන්න එකෙන් රුපියලක් අයින් කරන්න හැමදාම. බස් එකට දෙන රුපියල් 20ෙන් රුපියලක් අයින් කරා.
කන්න දෙන රුපියල් 20 රුපියලක් අයින් කරන්න. අග්‍ර කොටස තමන් කන්න කලින් ඒක අයින් කළා. අන්න එහෙම අයින් කළා. ඒක සාසනයට පූජා කරන්න. සියලු දෙනාගේ නිවන් මං පෙත් විවර වේවා කියලා සාසනයට පූජා කරා. ඉතින් වැඩිහිටි සියලු දෙනා ඒව කරනවා. තමන්ගේ දරුවෝ ලව්ව කරවන්න. ඒකම මම කිව්වේ සමහර දරුවෝ ඉන්න අට පිළිවෙල ගහලා පූජා කරනවා. සමහර ලාට පින්විතනේ ඒ දරුවෝ තමන්ගේ කන්න දීපු පොකට් මනී තමයි ඒ අරගෙන ඉන්නේ. තමන්ගේ බඩගින්න තමයි භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ. අන්නේ ගුණේ හදන්න දරුවා තුළ තියෙනස. ඒව නොකරන අය කරන්න. ඒ කරන හැම වෙලාවකම බලන්න. ඔබ අග්‍ර කොටස පූජා කරනවා කියලා කියන්නේ මේ බල්බ් එක පූජා කළා තමයි. බල්බ් එක ගහලා පූජා කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒකට. මේක ඉන්නවා හැමෝම. ඒ අවශ්‍ය දේවල් මේ විසින් ඔක්කොම එහෙම. මේ 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 හදන හැම බත්පතකම ඔබ ඉන්නවා මේකට. අන්න ඒව හැමදෙස්සම සිහිපත් කරන්න. ඔබ අග කොටද පූජා කරන වෙලාවට පින්විසින් මේ නිවන් මම් පෙත් විවර වේවා කියන හැඟීමෙන් ඒක පූජා කරන්න. ඔන්න ආර්ය උපාද කමා වෙන විදිය. ඒකයි මේ තාක්කල් ඔබ ආවේ පින්විසනේ. ඔබ ආර්ය උපාද දිනන නම් ඉස්තර දිවිච තරම් ඔබට මෙහෙම බනහන්න එන්න හම් වෙන්නේ නැහැ. ඔබ හිතන්නේ ආර්ය උපාද වල බලපෑම දින සෝතාපන්න ඵලයටපත් වෙන්න විතරයි කියලා. එහෙම නෑ බෙන්ගසමි. ශ්‍රී සද්ධර්මයක් ශ්‍රවණය කරන්න. ඒකටවත් ඉදහසර සැලසලා ඉන්නේ නෑ. මම දැන් ඔබට තේරෙනවා ඉස්සර ඔබ ආවේ අමාරුවෙන්. අමාරුවෙන් ආවේ බෙන්ගසමි. ප්‍රශ්න ගොඩයි ගෙවල් වල. අර මේ එහෙම ප්‍රශ්න වල හරහා ඇවිදilla. ඊට පස්සේ දවස් දෙක ඉන්න පටන් ගත්තා. ඒ දවස් දෙක ඇවිල්ලා පින් මේ පින්කම් වලට සම්බන්ධ වුණා බණ හැව්වා අනිත් අයට උදව් උපකාර කළා ওই ටික කරගෙන යන අතරතුර තමන්ට හිතුණා තමන්ගේ දරුවව සාසනෙට දෙන්න ඕනේ කියලා. ලේසි වැඩක්ද ඒක? තමන්ගේ පණ දෙන්න පුළුවන් නේ පින්තුනේ දරුවව දෙන්න පුළුවන්. අන්න ආර්ය උපාද ටික ටික කමා වෙනවා සින්ග. දරුවව සාසනෙට දී ගන්න අපිත් කැමැත්තෙන් හිටියේ නෑ මුලින් දරුවව ගන්න පින්ගත. මුලින් අරන් තිබුණේ නෑනේ අපි ගත්තේ නෑනේ දරුවව. 18 දක්වා අපි යරි කළාද ඉන්නේ 18 න් එහා තමයි ගන්නේ කියලා. නමුත් ඔබ දිගටම ඇවිල්ලා පින්කම් කරාද පින්විතනේ අපිටත් ඉන්න බෑ. ඒ අපේ කරුම ගෙවෙන්නේ. අපිටත් ඉන්න බැරුව පින්විතනේ. අපිත් අර ඈත මේ කර්මජ රහණ එහා කෙරවල මේකනොත් එහා තිබිච්ච ඒවා. අපි මැදලා ගත්තා. අරගෙන ඔබගේ දරුවට ඇතුළට එන්න පුළුවන් වෙන අවස්ථාව හදලා දුන්නා වෙන මොකුත් නෙමෙයි. ඇත්තට මේ කලේ දරුව වෙනුවෙන්ම නෙමෙයි පින්විතනේ. ඔබට ඇතුළට එන්න මුලින් දරුවෝ හත් දෙනෙක් අපි අතට ගත්තා ඒ ඔක්කොම වෙනදෙනි අම්මා තාත්තා ඇතුළට එන්න ඕනේ අය. යාම්මලා තාත්තලා ඇතුළේ ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේලා වෙලා තාත්තලා. අම්මලා අනගාරික මහත්මියලා එහෙම නැත්තම් සීලසාවික මහත්මියලා. එහෙම තමයි ඔය දරුවෝ ඔක්කොම මුලින් ගන්න පටන් ගත්තේ. පුංචි මෙවුන් පවන් දෙවන ගත්තා. ඒක නිසා ඉස්කෝල කරන්න වුණා. කමන්නේ හැම එකක්ම කරන්නේ පින්විතින මේ උතුම් සාසන අභිවෘද්ධිය උදෙසා. ලෝකයට නිවන අවබෝධ කරන්න. ඔබගේ දරුවෝ අපි ගාව ඉන්නකොට අපි සීපත් කරන හැමදෙස්සම පින්විතින ඔබගේ දරුවෝ අපි ගාව ඉන්න නිසා ඔබ නිවන් දකින්න. නැත්නම් මේ සීලසාවිකාව එක්කෙනෙක්ව බිහි වෙන්නේ නැහැ පින්විතින ඒ දරුවන්ට අපි අවස්ථාව හදලා දුන්නේ නැත්නම්. දරුවා බලාගන්නේ කවුද? අම්මන්න පුළුවන් සීලසාවිකාවෙන් අම්මන්න පුළුවන් අනගාරිකාවෙලා ඉන්න දරුවා ගෙදරින් දැද්දි. එහෙනම් අද සීලසාවිකා මහත්මියන් කියලා මේ පුංචි දරුවංග බලනවා නම් යම් කාලයක් බලාගන්න නම් ඒ දරුවන්ට උගන්වනවා නම් අනගාരിക මහත්මියල උගන්වනවා නම් ස්වාමින් වහන්සේලා අනගාരിക මහතුරු උගන්වනවා නම් ඒ හැම කෙනාම කරන්නේ මොකද්ද? විශාල පිරිසකට නිවන් මඟ විවර කළ දෙන එක. එහෙනම් ආර්ය උපාද කමා වෙන්නේ නැද්ද? අන්න ඒකයි කියන්නේ. එහෙනම් ඔබගේ ජීවිතයේ පින්විතුනේ ආර්ය උපාද කමා වෙවි තමයි මේ ඔබ ඉස්සරහට එන්නේ. එහෙනම් ඔක දිගටම කරන්න. බොහොම අමාරුවෙන් ආපු අය පින්විතනේ අද පන්න ගන්න බැරුව ඉන්න දුම්මල හොයනවා අපි දැන් පන්නන්න. දැන් පන්නන්න බෑ. එංගලන්තේ පුරවැසියෝ ගැන හිතලා බලන්න, ඕස්ට්‍රේලියාවේ පුරවැසියෝ ගැන, ඇමරිකාවේ පුරවැසියෝ ගැන හිතලා බලන්න පින්විතනේ පුරවැසියෝ. මෙනිගන් ගිහිල්ලා මේ මේකට ඉන්නව නෙමෙයි පුරවැසියෝ.
පුරවැසි භාවය සාක්ෂාත් කළා කියලා කියන්නේ පින්විතේ මහා කාලයක් දැන් එහි ඉඳලා ඒ ජීවිතයට හුරු වෙලා ඒ දරුවොත් ඒවට හුරු වෙලා ඒ ආයත එක පින්මක් පයින්න පුළුවන් වුණා කියලා කියන්නේ පින්විතේ ඔක්කොම අතරදාලා මෙහෙට එන්න කොයි තරම් කමාවීමක් කමා වෙලාද කියලා හිතලා බලන්න. ඔබට තියෙන ප්‍රශ්නත් එක්ක කල්පනා කරලා බලන්න පින්විතේ ඒ ආයත ධෛර්යය කතා කියන්නේදී ඕනේ තරම් පිස්සෝ කියලා කියන්නේ ඔක්කොම අහන්නේ දෙමාපියෝ කෑ ගහන්නේදී මැරෙන්න හදන්නේ නැද්ද? යහපත උනානේ හැමෝටම. තමයි අය ආපු නිසා එයාගේ දෙමාපියෝ දෙනවා මෙහෙ. එයාගේ දෙමාපියෝ ඇවිල්ලා සීන සාවිකා වෙලා ඉන්නවා. ඔන්නෝම යහපත වෙන්නේ පිංගස. ඔබ තමයි වීරයා පවුලේ ඉන්න. මද තියාගන්න. ඔබට නම් දහම තේරුණේ ඔබ තමයි වීරයා පවුලේ ඉන්න ඔබ තමයි වැඩිමලා. ඔබ තමයි අනිත් අය වදගෙන ඉන්න ඕනේ කොහොමද? ඔබ තමයි පළවෙනි අඩිය තියන්න ඕනේ සිකට. ඔබ නොනද මහත්යද ඒක අදාළ නැහැ. ඔබට නම් දහම තේරුණේ, ඔබට නම් මේක යහපත තේරුණේ. ඔබ තමයි ශක්තිමත්. ඔබ තමයි පවුලේ තාත්තා. අම්මා වුණත් තාත්තා වුණත් ඔබ තමයි තාත්තා, ඔබ තමයි ගෘහ මූලිකයා. මොකද ඔබට තමයි භාග්‍යතුන් වහන්සේ වඳුර ගන්න පුළුවන් උනේ. එහෙනම් ඔබ තමයි ඒක අඩිය තියන්න ඕනේ. හැබැයි එහෙම කියන පවුල මේ රණ්ඩුවෙත් සරුවල ඇති කරගන්න එපා. ඔබ තමයි ඔබගේ පවුලේ වීරයා. සමහර දරුවෝ ඉන්නවා පින්විතනේ දරුවා වීරයා. අම්ම සතර සාසනෙට එන්න බෑ. එන්න බෑ. එන්න ආස ඇති. හොඳ එන්න බෑ. දරුවා එනවා. අම්ම තාත්තගේ නරක නෙමෙයි පින්විතනේ. සාසනෙ ඉන්න රැඳෙන්න හිතෙන්නේ. නම් දරුවට පුළුවන් සාසනේ ඉන්න. මේ පුංචි දරුවෝ. කවුත් තාත්තා. දරුවා තාත්තා නිසා තමයි දරුවා ගමෙන් බණ කියන්නේ. ඒක නිසා ඔන්න ඔය ක්‍රමයට තමයි පින්විතනි ආර්ය උපවාද කමා වෙන්නේ. වෙන ක්‍රමයක් ගැන හිතන්න එපා. එහෙනම් ඔබ දිගටම ඔබ මේ කරගෙන යන ක්‍රමවේද කරන්න. තව වැඩිපුර කරන්න. මෙතනට ආවට පස්සේ පින්විතනේ පුළුවන් තරම් වැඩිපුර පින් කරන්න. මොකද මෙතන ඔබට ලොකු තෝතැන්නක් පින්විතන. ඔබට හිතෙන්නේ නැද්ද නිකම නිතරම පෞද්ගලිකව ගමු. පෞද්ගලිකව හිතලා බලන්න. ඔබට හිතෙන්නේ නැද්ද මේ ආරාමින ස්වාමින් වහන්සේට දන් හැන්දක් පූජා කරන්න හම්බ වෙන එක මහ වාසනාවක් කියලා. මං කියන්නේ පෞද්ගලිකව ගන්න කියලා කිව්වේ සංඝයාට පූජා කරන එක තමයි බලවත්. හරිනේ? නමුත් මේ ආරාමින ස්වාමින් වහන්සේලාට දුර ඉඳලා හරි කමන්නේ විදිහට දන් හැන්දක් පූජා කරන්න දිනනවා නම් මහ වටිනවා කියලා හිතෙන්නේ නැද්ද? ඒකට හේතුව පින්විතනේ ඔබ පෞද්ගලිකව දන්නව නේද උන්වහන්සේ නිවන් දකින්නවා කියලා. නිවන් දැකීම උන්ස බෙර වීර්ය වඩනවා කියලා. මොකද මං කියන හින්දා නෙමෙයි. මට නම් කියන්න බැරියයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා ඔබට ගුරුහරුකම් දෙනවානේ. ඒ ස්වාමීන් වහන්සේලා ඔබේ ගුරුවරුනේ. ඔබට බණ කියනවා සමහරු මේ ලොකු පිරිසකට සමහර පිරිස ඇවිල්ලා ගුරුහම වලදී සාකච්ඡා කරනවා. ඒ කර හැම වෙලාවකම ඔබට තේරෙන්නේ උන්වහන්සේට කොච්චර දහම් අවබෝධ වෙලා තියෙන කියන. අන්න ඒක නිසා පින්විතනේ අද ඔබට පුළුවන් වෙලා තියෙනවා නේද? බොහොම සද්ධාවෙන් යුක්ත උන්වහන්සේලා දම්පැන් පූජා කරන්න. එහෙනම් ඒක මහා පිනක් කියලා ඔබට දැනෙන්නේ නැද්ද? අන්න ඒ වගේ තමයි පින්විතනේ මෙතන දෙන හැම කෙනාටම උදව්වක් උපකාරයක් කරන් තියෙනවා නම් පින්විතනේ මේක මහා ලොකු තෝතැන්නක් ඔබට හම් වෙච්ච. නිකන් හිතන්න ඔයක ස්ථානයක් තියෙනවා රහතන් වහන්සේලා ගොඩක් එකතු වෙනවා. ඔබට තියෙන එතන කියලා දන් දෙන්න. මොනතරම් වාසනාවන්තද කියලා හිතන බලන්න. ඒ ස්ථානෙට ඔබට යන්න පුළුවන් වෙනවා කියන එක මොනතරම් වාසනාවන්තද කියලා හිතන බලන්න. එහෙනම් මේ ස්ථානෙට එකතු වෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණක් පිළිසක් වෙනදෙන මේ දහම් මහල දහම් මගේ හික්මිලා. නිවන් මාගේ සාක්ෂාත් කරගන්න යන පිරිස. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න. ඔබ මෙතනට එක මේ සෙනසුරාදා දවසක එනවා කියලා කියන්නේ පින්විතනි. දැන් ඔබට ලොකු වරමක් ලැබිලා තියෙනවා. එහෙනම් ඒ වරම පාවිච්චියට ගන්න. ඔබ ආවනේ. දැන් උපරිමයෙන් පින් කරගන්න පින්විතනි. මේ හැම කෙනාටම සලකන්න. hinaවකින් සලකන්න, තෙරුවන් සරණයි කියලා සලකන්න. කොලයක් බිමෙලා දිනුනොත් ඒක ඇහිඳෙන්න. මොනවා හරි දෙයක් තියලා තිනවනම් ඉඳුල් වාදනයක් තියලා තිනවනම් ඒක අරන් ගිහලා හොදන්න.
අහලා කරන්න. ඒකත් මතක තියාගන්න. ඒ ඔක්කොම වරහන් ඇතුලේ තියෙන මොකද? ඉඳුල් වාදනය තිබ්බොත් හේතුවට කමන්නේ. නමුත් එකපාරට මොකක් කරන්න හදන්න එපා. එකපාරට මකුළු වල කඩන්න එපා. හරි? ඒව කරන්න එපා. ඒව අහලා කරන්න. සිසිකුරා දවසකට ආවොත් එම සමහරට මේ ඩෙකරේෂන් කරන වෙලාව. මේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ මිනිස්සුන්ගේ දැස් ප්‍රසන්න කරවන්න. ධර්මය අහන මනුස්සයන්ට මෙතන මේ බහූභූතයක් තිබ්බොත් එහෙම වෙනතුනේ. ඔබගේ ඇස් වලට ඒක බලන්න බෑ. ඒක නිසා ධර්මයේ වෙනුවෙන් අලංකාර සැරසිල්ලක් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඔබට සා සම්බන්ධ වෙන්න පුළුවන් සිකුරාදා නම් එන්නේ. සිකුරාදා ඒක කරන කට්ටිය අනේ මට අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලලා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. මොන හරි ඔබ ආවොත් ආරාමයට උපරිමයක් කරන්න. සමහර උඩට ගියාට පස්සේ බෙහෙතන කොළ වැල්ල තිබ්බොත් එහෙම. ඒව අතු ගන්න. ගස් ඔන්න හොල්ලලා කොළ වටලා අතු ගන්න. කහපාර කොළ විතරයි. මොකද මේක ඉතින් ඔබට ලොකු තෝතැන්න. ඒක කියන්නේ පන්සලක් කියලා කියන්නේ ඔබේ ජීවිතේ මහා පුදුමාකාර භාග්යක් වෙනදේ මේ පන්සලේ නිවන් මඟ වඩන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා කියන්නේ වෙනදේ ඔබ මහා පුදුම වාසනාවන්ත මිනිස්සෙක්. බොහෝම කලාතුරකින් ඔබේ ජීවිතේ නම් වෙච්ච chance එක. නිතර දකින හුරුලයි කර්මලේ සුදු කරගන්නේ නැතුව. ඔබට තියෙන්නේ වෙනදනේ. ඇවිදෙලා. ඔබට පුළුවන් තරම් ඒවට සා සම්බන්ධය. ඔන්න ඔහමයි ඔබගේ ආරූපවාද කමාවෙන්නේ. විවර කළ දෙන්න මම්පේ. ඒකයි ඔබට කියන්නේ ඔබ දන්න පිරිසව මෙහෙට සම්බන්ධ කරනවා. නිකමනේ හිතන්න වෙනදනේ. කවුද මේක මහත්තේ? මේ ආරාමෙට කාවරි ප්‍රභූවරයෙක් අරගෙන ආවා. ඒ ප්‍රභූවරයා යමක් කළා දුන්නා. දැන් අරන් ආපු මහත්යන්ට බැරිද ඒව අනුමෝදන් වෙන්න? ඒකයි ඔබට කියන්නේ මේක. එහෙම නැත්නම් ඔබ කෙනෙක් අරගෙන ආවා ආරාමෙට. නැත්නම් ඔබ යන්න දහම දුන්නා. ඒ දහම දුන්නාම එයා බණ අහන්න පටන් ගත්තා. මුලින් කැමති වුණේ නැහැ. ඔබ කිව්වා නෑ නෑ අහන්නකෝ මල්ලි. ඔයා මේක අහන්නකෝ. අහලා කියන්නකෝ මට. ඇහුවද ඇහුවද? ඇහුවේ නෑනේ. අහන්නකෝ. තොපියක් දෙන්නම් අහන්නකෝ. හා. අද ඒ හාමුදුරු මහන වෙලානේ. ඒ තරුණයා මහන වෙලානේ වේගදනේ. එහෙනම් ඔබ පන්සලක් නෙමෙයි නේ හදලා තියෙන්නේ. සාසනයක් නේ. ඒක ඔබට කරගන්න පුළුවන් ඉන්නේ මොකක්ද? ඔබ ඒක නන දහම දුන්න නිසානේ වේගදනේ. තමන්න මේ කවුරු හරි ඇති වෙනදුනේ මොකක් හරි ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක්. එයාව එක්කගෙන එනවා මෙහෙට. එයා දහම අහලා පැහැදෙනවා. ස්වාමීන් වහන්සේලා දැකලා පැහැදෙනවා. එයා කියනවා මගේ ඔක්කොටම බණක් තියෙනවා. ඔක්කොම රැස් කරලා ඒගොල්ලන්ට බණක් කියන්න ඕන. ඔබට පින් උතුරයි නෙමෙයි. පොඩි දෙයක් කරන්න දෙන්නේ ඔබට. කාටරි දහම දෙන්නේ. කාණරි දහම දින ලොකු පිරිසකට නිවන් මාර්ගය විවර කරලා දුන්නා. ආර්ය උපාද කමා වෙනවා මේ දින ඔන්න එකම එන්න. ඔබ දන්නේ නැතුව ඔබ ටික ආරාමෙට ලං වෙනවා. ඔබ ඇස්තරල බලද්දි දවසක ඔබ වැවිදෙලා ඉඳි. ඔබගේ දරුව වැවිදෙලා ඉඳි. ඔබගේ පවුලේ කවුරු තියෙන එකක් නැහැ මේක. මහා වාසනාවන්ත පවුලක් ආවා ලෝකෙට. හැබැයි කෙනෙක්වත් ඉතුරුුනේ නැහැ. බල්ලෙක් පූසෙක් වෙන එකකවත් ඉතුරුුන්නේ නැහැ වෙන්ස. ඔක්කොම නිවන් මාර්ග සාක්ෂාත් කරලා පිරිනොම් පෑවා. කොච්චර වාසනාවන්ත ජීවිතද කියලා හිතන බල. එහෙනම් පොඩ්ඩක් ඔන්න මේ කරුණ ගැන හිතන්න ඕව. ඔය තියෙන ආරෝපවාද කමා කරන විදිය වෙන්සනේ ඔය ක්‍රමයට කරන්න. අන්තිම වශයෙන් ඔළුවේ තියා ගන්න ආර්ය උපාද කියලා කිව්වේ ඔබ නිවන් මඟ වහපු තැන්. දැන් ඒව අරලා දෙන්න. මිනිසුන්ට ඒව අරලා දෙන්න සිංහලෙන්. එක වචනයක් කියන්න එපා. මම මෙහෙමයි. ඔබට මට වනින්න ඕන නම් හිතා හිතා මට බයින්න හිතුණා කියලා. පෞද්ගලික වෙලාව කාත් එක්කව බයින්න එපා. මට ඇවිල්ලා ගුණහරුපෙන් බැලලා ගියා කමන්න. ඔබ බැලලි වුණා නම් මං කියන ආර්ය උපාද කමාවේවා කියලා.
ප්‍රශ්න ඉවරයි. තව කෙනෙක් එක බණින්න එපා. ඒක කමා වෙන්න ගොඩක් වැඩ කරන්න වෙනවා. මොකද මේ තව කෙනෙක් එක බැන්නාට පස්සේ ඒක නා තව කෙනෙක් එක බයිනවා, ඒක නා තව කෙනෙකුට කියනවා, ඒක නා තව කෙනෙකුට අනිත් එක්කන Facebook එකට දානවා. දැම්මම පස්සේ බෙන්ගෙතන යෝග සීක්ලෙන් යන ලයික් 50000යි. ඔය ඔක්කොගෙම කොටසක් එනවා ඔබට මේකෙන්. විඳ දරා ගන්න බැරි වෙනවා මේවා. ඒ වගේම තමයි ඔබ ධර්මයේ Facebook එකට දැම්මොත්. ඒක කොච්චර ප්‍රමාණයකට ගියාද? ඒ මට්ටමල ඔබට ඉන් සිද්ධ වෙනවා. Facebook එකේ කිසි වැරද්දක් නැහැ. හරකගේ තමයි වැරද්ද. වැරදුනාද කාරණා? ඔය මෙච්චර කල් දිනපු විදිය මම ඔබට කිව්වේ සහ අනාගතයේදීත් ඔය ක්‍රමයට තමයි දිනන්නේ. වෙන අලුත් ක්‍රම හොයන්න එපා වෙන්ට. මඩ වැය කියලා හිතන්න එපා. ඔය එකක්වත් අවශ්‍ය නැහැ. ක්‍රමේ පෑදිලා තියෙනවා. සිවණක් පිරිසක් රැස් වෙනවා. ඒ අර උදව් උපකාර කරන්න. Tamanට හැකි පමණින් කරන්න. සමහර අය රෙපියුටේෂන් එක තියෙනවා. Taman දෙයක් කිව්වහම අහනවා. අනිත් අය අන්න ඒක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කළා එයාට කියන්න. එයිල බණ ටිකක් අහන්න කියලා. තමන්ගේ ශිෂ්‍යයෝ ඇති. එයාට කියන්න බණ ටිකක් අහන්න කියලා. කොයි වෙලාවෙ හරි එයා ඒ ගමන එනවා සෙන්ට්. එයාගේ ගමන නාවත් ඔබගේ හැංගීම දීපේ මක් වෙන්නද? එයාගේ නිවන් මඟ විවර වෙන්න කියලානේ. දැන් මම ඔබට මේ දේශනාවක් කරනවා පැය පහක් තිස්සේ බෙන්ගසනේ. ආර්ය උපාද කමා වෙන්නේ නැද්ද මේවේ? ඒකයි අය අලුතෙන් ආර්ය උපාද කමා කරන්න දෙයක් නැහැ පින්වතුනි. ඇයි වහපුව ඔක්කොම ඇර ඇර දෙනවා. මිනිසුන්ගෙන් බැනුම් අහහ මේව ඇර ඇර දෙනවා. මේ වහපුව තමයි මේ ඔක්කොම අරින්නේ සෙන්ගතේ. ඒක නිසා ආර්ය උපාද කමා කරන්න කියලා අය අලුතෙන් දෙයක් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේක කරනෝනේ මැරෙනකම් වින්නද? කතා කරන්න පුළුවන් තාක්කල් මේක කරනවා. ඊළඟ ටයිප් කරනවා. එන තේරුම් ගන්න. ඔබට මහා වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. මහා වරප්‍රසාදයක්. මට මේවා කියන්න වචන නැහැ සෙන්ගතනේ. ඔබට මේවා කොහොම දැනනවද දන්නේ? නමුත් මේකේ ඇත්ත සත්‍ය මම අවබෝධ කරලා තියෙන ප්‍රමාණයෙන් මට දැනෙනවා. මේ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවනම්, සාරිපුත්‍රයන් වහන්සේගෙන් ඇහුවනම්, අපේ ගුරුවරුන්ගෙන් ඇහුවනම් මේ වගේ සිය දහස් ගුණයක් දේවල් කියයි. මේ අපි අවබෝධ කරලා තියෙන කොටසට සෙන්ගතනේ තේරෙන්නේ. මේ වචන වලින් විග්‍රහ කරන්න පුළුවන් ඒවා නෙමෙයි පින්වතුනි. අද ඔබ මේ වෙනකොට මේ ලබලා තියෙන දේ. ඒක නිසා මේ එකක්වත් පින්වතුනි සක්විති රාජ සම්පත්තියත් එක්ක කම්පෙයා කරන්න යන්න එපා. ප්‍රාදේශීය මන්ත්‍රීකමත් එක්ක කම්පෙයා කරන්න යන්න එපා. රටේ ජනාධිපතිකමත් එක්ක කම්පෙයා කරන්න යන්න එපා. ඇමරිකාවේ වීසාකත් එක්ක කම්පෙයා කරන්න යන්න එපා. ඔබ ඊට වඩා ගොඩාක් ඉහළට ආපු කෙනෙක්. දැන් ඔබට ඇමරිකාව යන්න ඕන නම් ඔබට තියෙන ඉන්න තැනින් පල්ලෙහාට බහින්න. හිතන්නේ පන් නගිනවා වගේ ලොඩට. ඇමරිකාව වැරද්දක් නෙමෙයි. මට මේ තේරෙන ටික ඔබට තේරෙනවා නම් ඔබ මේ තීන්දුව අරන් ඉවරයි මේ වෙනකොට. නමුත් කලබල වෙන්න එපා. ඒකයි හරි හරිම බයයි මේකද? මොකද ඔබ අතර සමහර පිරිසක් ඉන්නවා ගුරු හාමුදුරුව මොකද්ද කියන්නේ මැරෙන්න හරි මම ඒක කරනවා කියලා හිතාගෙන. ඒකයි හරි බය මේ දේශනා කරන්න. ඒකයි අනිත් පැත්තට දේවල් කියලා ඔහොම කලබල වෙන්න එපා. ප්‍රශ්න ඇති කරගන්න නැතුව ප්‍රශ්න මේක විසඳගෙන එන්න ඉස්සරහට කියලා ආයි කියන්න වෙනවා. නැවත ඒ කියලා ආයි කියන්න වෙනවා කොහොම හරි කඩාගෙන ඉස්සරහට එන්න කියලා. ඒ කියලා මොකද ඒක ඒ විදිහටම අර ගත්තොත් ලොකු කැළමිල්ලක් කැළමෙනවා. නැවත එහෙම කියලා කැළමිල්ලට බය පැත්තකට එලා ඉන්න එපා. මේ සුලිය ඉවර වෙන්නේ කවදටද? බුද්ධ ශාසනය ඉවර වෙච්ච දවස. හොඳට මතක තියාගන්න. එවත් ඔබට බුද්ධ ශාසනය අහිමි වෙච්ච දවසට. ඒතරේ කවුරුත් එන්නේ නැහැ පුතේ පරිදි දෙන්න යන්න එපා කියන්නේ. ඇයි? මං කිව්වේ මේ පැත්තට එන්න බල්ලි කවුරු කියන්නේ
ඔය ආරාමයට යන්න එපා කියලා කියන්නේ කවුද? ඔබට. බලන්න බල්ලට ආරිපවද නැහැ. ඇයි? ආරිපවද බලපන්නේ බල්ලට පිංගුදනි. ආරිපවද බලපන්නේ කාට විතරද? ආර්ය වෙන්නේ යන අයට විතරයි පිංගුදනි. ආර්ය වෙච්ච හෝ ආර්ය වෙන්නේ යන අයට. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනාට ආරිපවද බලපානවා පිංගුදනි. අරිහත් ඵලයේ පූර්ණ වෙනකම් ආරිපවද වල බලපෑම තියෙනවා. ඒකයි බින්දුනේ මේ සාසනේ මේ මෙහෙම ක්‍රමයක් හදලා තියෙන භාග්‍යතුන් වහන්සේ. ඔබ මේ සාසනික ක්‍රම වේ දන්නේ නැති නිසා තමයි සමහරවිට ඔබට හිතෙන්නේ එක එක දේවල්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන ඒ කියන්නේ මේ විනය ක්‍රමයක් හැදිලා තියෙනවා බින්දුනේ. සාමාන්‍ය සංඝ සංස්ථාවේ එදා ඉඳලා තිබිච්ච ක්‍රමයක් තියෙනවා. තමන්ට සිවුරක් හම්බුනා නම් බින්දුනේ ඒ සිවුර තමන්ට වඩා ඉහළින් ඉන්න තමන්ට වඩා උපසම්පදායෙන් වැඩි තමන්ගේ ගුරුවරයාට දීලා ගුරුවරයා ඒ පවරෝපු සිවුර පොරොන ස්වභාවයක් තියෙනවා මේ සාසනයේ තියෙනවා. එතන හැමදේසම ගුරුවරයාට තියෙන අලුත් සිවුර. ගෝලයාට තියෙන වර්ණ සිවුර. ඒකට හේතුව බින්දුනේ තමන්ට මොන හරි දෙයක් ලැබුණාට පස්සේ ඒක ගිහිලා මුලින්ම පූජා කරන්නේ කාටද? තමයි ගුරුවරයාට බින්දුනේ. ඒ ගුරුවරයාට පූජා කළා බින්දුනේ අර කරගත් මහා ආර්ය උපවාද ගොන්නකට කමාව ගන්නවා. අපි හිතමු මේක ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉන්නවා කැලේ ඉන්නේ. ඒ උන්වහන්සේලාට දානයක්වත් දීගන්න කවුරුත් නැහැ, බණ ටිකක් කියන්නවත් කවුරුත් නැහැ, පින්න බද ටිකක් කරගන්න එක විතරයි කරන්නේ. එහෙනම් උන්වහන්සේට ආර්ය උපවාද කමා කරගන්න ක්‍රමයක් නැහැ. ඉතින් බුදු ගුණ සත්‍යානම් කරගෙන මෙත් ගුණ සත්‍යානම් කරගෙන මෙත් ශාන්තිය ලෝකෙට පතුරවගෙන ආර්ය උපවාද යම් ප්‍රමාණයකට කමා කරගන්න. නමුත් පිනක් කරගන්න ලොකු අවස්ථාවක් අඩුයි. අරම තමයි පින් විදිහට කරන්න තියෙන්නේ. අන්න එතකොට වෙනසනේ. එහෙම නොවෙන්න මේ සාසනික ක්‍රමවේදය හැදිලා තියෙනවා. තමයි ගුරුවරයා පොදුන ක්‍රමවේදය. ගුරුවරයා කියලා කියන්නේ හැමදෙස්සෙම තමන්ට වඩා ඉහළ මාර්ගඵලලාභියෙක් නෙමෙයි වෙනස. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. නැත්තම් මහා අභාග්‍ය සම්පන්නයි නේක. ගෝලයා රහත් වෙලා ගුරුවරයා පුතා කියන නේන මේ වෙන්න විදිහක් ඇද්දෙත් නැහැ නේ. ගෝලයාට සෝතාපන්න වෙන්න බෑනේ. ගුරුවරයා සෝතාපන්න නැත්තා. එහෙනම් වෙන කොහෙන් හරි සෝතාපන්න වෙලා ආපු කෙනෙක් වෙන්න බෑ. සාමාන්‍යයෙන් වෙන්නේ ගුරුවරයා කියන කෙනා ගෝලයාට වඩා පිංගදෙන යම් මාර්ගඵලයක් ලැබුව කෙනෙක්. ඒක නිසා ගෝලයා හැමදෙස්සම තමන්ට මොනවද ලැබෙන්නේ ඒක ගිහිලා ගුරුවරයාට පූජා කරලා ගුරුවරයාගේ අනුමැතිය ඇතුව තමයි ඒක ගන්නෙ. දැන් ගෝලයා පින්දපාතේ වඩනවා ගුරුවරටත් එක්ක. ගුරුවරට ඉන්න කියලා පින්දපාතේ වඩනවා. වැඩලා දෙන්නට මැති වෙන දානි අරගෙන ඇවිල්ලා බුද්ධ පූජාවත් පවත්තලා ඊට පස්සේ ගුරුවරට දානි පූජා කරලා ඉවරලා ගෝලයා දානි ගන්නවා. ඔන්න ඔය ක්‍රමයට පින්විතනේ ආර්ය උපවාද කමා වෙන ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා. ඉතින් මේ දේවල් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් කොහේ හරි තැනක පින්විතනේ අන්නේ උන්වහන්සේලාගේ ආර්ය උපවාද ටිකින් ටික ටිකින් ටික කමා වෙලා උන්වහන්සේලාට ඒ මග හතර සැරසෙලා එනවා. ඒක කරන්නේ නැත්නම් ඉතින් චීවරේ ඉන්නත් බැරි වෙනවා. මං හිතන්නේ මේවා කරන මේ අපේ මේ ආරාමයේ මේ කරන දේවල් කරන කිසිම කෙනෙක් සිවුරු වරේ කියලා. ඒකයි. එහෙනම් ඔබ දැන් දන්නවා කරන්න ඕන දේ. ඔබ කරන්න. ඔබට කරන්න පුළුවන් ඔබ ප්‍රේමයෙන් කරන්න. ඔබේ ජීවිතය පරිසම් කරගන්න. මහා වටන ජීවිතයක්. ඒ වගේම අනිත් අය කියන කතා පරිසම් කරගන්න. ඔබේ ආර්ය ජීවිතෙත් පරිසම් කරගන්න. ඒ වගේම මිනිදොම හිතන්නේපා අපි මාත්‍රයක්වත් හිතන්නේපා මිනිදොම අපි හිපොක්‍රිට්ස්ලා කියලා. ඒ කියන්නේ අපි එකක් කියන වෙන එකක් කරනවා කියලා. මම ඔබට කිව්වනේ. ඔබ නිවන් දකින්න කලින් නිවන් දකින්න ඕන කෙනෙක් ඉන්නවා. හවුදේ? මං එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි. මං නිවන් නොදැක ඔබට නිවන් දකින්න කියන. ඒක හොඳට මතක තියාගන්න. මං එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි. ඒ නිසා මේ කියන හැම එකක්ම අපි කරනවා ඒකයි ඔබට කියන්නේ තේ. මේ නොකර ඔබට කියන්න කියන්නේ. මොකද මේ දේවල් නිවනට ඕන වෙනේවා මේ කියන්නේ. ජනාධිපති වෙන්න ඕන වෙනේවා නෙමෙයි. නිවනට ඕන වෙනේවා කියන්නේ. නිවනට ඕන වෙනේවා නම් ඒක මුලින්ම කරන්න ඕනේ කවුද? මම. එහෙනම් මම මේක කරලා තමයි ඔබට කරන්න කියන්නේ. නැතුව සමහර පිරිස් වගේ මං එහෙම හොඳ මනුස්සයෙක් නෙමෙයි. තම මොකුත් නොකර අනිත් අයට කරන්න කියන සමහර පිරිස් ඉන්නේ. එච්චර හොඳ නෑ මං. මන්නේ ඇයි කොච්චර හොඳයිද කියලා. ඇයි? තම නිවන් දකින්න ඕනේ නෑ. මම කරනවද? අනිත් අයට නිවන් දකින්න උදව් කරනවා.
අපි එහෙම ගමු ඉතින්. ඒකෙත් ගුණය දකින නිකන් එමු. ඒ දින මෝඩකම දකින්න නැතුව. සාහිස්කම දකින්න නැතුව. තමන් නිවන් දකින්න බැරි නම් තමන්ට පුළුවන් දන්නේ කිනෝ නිවන් දකින්න උදව් කරන්නේ. සිව්පස්යෙන් උදව් කරන්න පුළුවන් වෙන්නේ. අර්ථයෙන් ධර්මයෙන් උදව් කරන්න පුළුවන්. ඒක අවදකම වෙන්නේ නැහැ. මේ ශාසනය පවතින්නේ මාර්ගඵලලාභීන්ගෙන්. ශාසනයේ පන්සල්ද? ත්‍රිපිටකයේද? ඒව ඔක්කොගෙම පවතිනවා. ශාසනය පවතින්නේ කාගෙන්ද? මාර්ගඵලලාභීන් විතරයි. මාර්ගඵලලාභීන් අතුරුදහන් වෙච්ච දවසට මේ ශාසනය අතුරුදහන්. ශාසනය කියලා කිව්වේ ඔය උතුම් මාර්ගඵල ටිකට තියෙන. හරි. අපි එනම් දැන් මේව හොඳට ඔලුවට ගත්ත නේද ඔබ? දැන් මේවා අයින් කරන්න එපා. මේවා තමයි දැන් මේ දැන් මෙතනින් හරියට කියන බණ ටික තියෙන්නේ. ඒක නොතේරුණාට කමක් නැහැ. ඒක නොතේරෙන්නේ හේතුව දැන් තේරුණා නම්. වැටුණාද කියපේක? මෙතනින් එහාට කියන එක නොතේරුණාට කමක් නැහැ. ඒ නොතේරෙන හේතුව දැන් මෙච්චර වෙලා කිව්වනේ. අන්න ඒක තේරුණා නම්. බය වෙන්න එපා බෙගින්ද මේ පුටුව හිස් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් තේරුණ නැති එක ඔබට හෙට තේරෙයි. පුළුවන් තරම් පින් කරන්න, පුළුවන් තරම් ආර්ය උපාද කමා වෙන විදිහට මේ සිව්වනක් පිළිසෙට සත්කාර සම්මාන කරන්න. දහම දෙන්න හැමෝටම. පිස්සුවෙන් වගේ දෙන්න එපා. ඒ කියන්නේ බන දාන්න එපා. එහා ගෙදර කොල්ලන්ට පාඩම් කරන්න බැරි වෙන්න තියෙනස. අර ඒ වගේ මෝඩ වැඩ කරන්න නෑ නේද ඔබ? එහෙම කරන්න එපා. කවුරු හරි කියනවා නම් මේ මට වගේ බන ඕනේ නෑ කියලා ආයි බන දෙන්න යන්න එපා. නවත් සදහවත් මිනිස්සෙක් ඉන්නවනම් මොන જાතිය හරි කමන්නේ. එයාව ගලවන්න පුළුවන් කියලා හැඟෙනවනම් ටික 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 යාට උදව් කරන්න කියලා මම මේ කියන්නේ.